සුබ සන්ධ්‍යාවක් තවත් සතියක් අවසන් වෙලා සති අන්තය බලාපොරොත්තු සිටින ඔබ හැම කෙනෙක්ටම ඉතින් AMMC අපි හිතුවා මේක තමයි හොඳම වෙලාව කියලා නිදාසේ ඉන්න ඔබත් එක්ක අපේ දැනුම බෙදා ගන්න ඉතින් එකතු වෙලා ඉන්න දිගටම සිහින ගෙනන සිකුරාදාත් එක්ක मे लोकये बहुमया अति दक्ष एवगेम प्रसिद्ध पुत्कलया निन्ना एवगेम इंदला तीयनवा एवनी पुत्कलयान गन अपि दन्नवा वेन्नत पुलवां एवगेम नोदन्नवा वेन्नत पुलवां एवितरक नेवे समहर अपि दन्न प्रसिद्ध पुत्कलयानगे जीवित तुल अपि नोदन्न कथा तीयन्नत पुलवां इतिं अदत මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දන්න චරිතයක නොදන්න කතා ඔබත් එක්ක බෙදා ගන්න. මම අද කතා කරන්නේ අති දක්ෂ මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැන. ඔහු නමින් ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ජර්මන් සම්භවයක් තියෙන න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. එවිතරක් නෙවෙයි මෙතෙක්කල් ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයන්ගෙන් එක් අයෙක් අයින්ස්ටයින් ගැන කතා කරන්න බොහොමයක් දේ තිබෙනවා මෙතකයි කියලා නිම කරන්නට බැරි තරම් අයින්ස්ටයින් ගැන කතා කරනකොට සාපේක්ෂතාවාදය නිතරම ඇහෙන කතාවක් ඇත්තරම අයින්ස්ටයින් තමයි සාපේක්ෂතාවාදයේ न्याय संवर्धने किरीम संधा प्रसिद्धिया कुसराने एवितराक निवे अपे हमाम दान्नवने नोबेल त्यागे गेन में नोबेल त्यागे कियाने पुद्गलेक्ट तवन के जीविते लबन पुलुवन उत्तुम उपहारया अल्बर्ट आइन्स्टाइन में नोबेल त्यागे पवा दिना गन्नवा ए एकदास नमसी विसी एक अवरुद्धे दी ओहु नोबेल त्यागे दिना गन्ने न्यायात्मक भौतिक विद्यावट ओहुकल सेवेवनुई ए वगेम विशेषयेन छायारूप विद्युत आचरणे पिलिबंद नीतिय सोया गनीम वेनुवेन आइन्स्टाइन कियान्ने खोतरामनम बुद्धियक्तिबू पुत्केलेत्त कियला अपि हमोम दन्नवने ओहुगे बुद्धिमत् कम गन कियनवनम एट देन्न पुलुवन लोकुम उदाहरणे तमयि ओहुगे नामय एकियान्ने आइन्स्टाइन कियन नामय बुद्धिमत् यन पदयट समान पदयक् बवट भाविता किरीम मे विधिहट आइन्स्टाइनगे नामय बुद्धिमत् यन पदयट समान पदयक् लेस भाविता किरीमटत् हेतुवक् तियेनवा ए तमयि ओहुगे बुद्धिमय जयग्रहण मोहु गन कियनवनम् मुहु एकदास अटसी अनु हाय वर्षेदी सूरिची स्विस फेडरल पॉलिटेक्निक पासल्ट अतुलत्तिला भौतिक विद्याव हा गणिते पिलिबंद गुरुवरेक्लेस पुहुन वला बना हबै ओब दन्नवद ओहु कोतराम महंसेला मेम गुरु पुहुनु लबुवत सहन कालयक यनकं ओहुट गुरु तनुतुरक सोया गनीमट नहकि वेनवा इतिं बलन्न आइन्स्टाइन वेनी लो पहलवु श्रेष्ठतम बुद्धिमत् एक्ट पवा रेकियावक सोवा गनीमट नोहकी तरमटम असरुनु ऊ अवस्थावन ओउन्गे जीवितवल पैमिन तिबेनवा मेसे रेकियावक नोमति वीम निसा तमयि अल्बर्ट आइन्स्टाइन तीरणे करन्ने पेटेंट कार्यालयक ताक्षणिक सहायक तनतुरक තම රැකියාව විදිහට තෝරා ගැනීමට නමුත් ටික කාලයක් යන විට ඇල්බර්ට් අයින්ස්ටයින්ට මෙම රැකියාව එපා වෙන්න පටන් ගන්නවා ඒ නිසාම ඔහු තීරණය කරනවා ඔහුගේ වෛද්‍ය උපාධිය හදාරන්න මෙතනින් ඔහුගේ ජීවිතයේ තිබු අපල කාලය ඉවර වෙනවා ඒ වගේම මෙතනින් එහාට
අපිට ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන ඇත්තටම අහන්න තියෙන්නේ වාසනාවන්ත කතා විතරයි. අපි ඒකත් අහමු. වෛද්‍ය උපාධිය හැදෑරීමෙන් පසුව 1909 වෙනකොට ඇල්බර්ට් අයින්ස්ටයින් සූරිචි අති විශේෂ මහාචාර්යවරයෙකු බවට පත් වෙනවා. ඒ වගේම 1914 දී ඔහු කයිසර් විල්හෙල්ම් කියන භෞතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා සහ බර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයටත් පත් වෙනවා. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින්ව ශ්‍රීමතෙක් බවට පත් කරන්නේ බුද්ධිමතෙක් එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨයෙක් බවට පත් කරන්නේ මේ කියපු එක කරුණක්වත් නෙවෙයි. ඔහු එක රැයකින් ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නේ එකම එක කරුණක් නිසා. ඒක තමයි සූර්ය ග්‍රහණයක් අවස්ථාවකදී ලබාගත් පින්තූර විශ්ලේෂණය කරලා සූර්යාගේ ගුරුත්වාකර්ෂණය ආලෝක චාප තප්පර 1.7කින් දල වශයෙන් විස්ථාපනය කර ඇති බව ඇල්බර්ට් අයින්ස්ටයින් සනාථ කරනවා. මෙන්න මේ එකම හේතුව නිසා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් එක රැයකින් ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙන්නේ, ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නේ. ඔබ දන්නවද මේ දවසින් පසුව හැම දවසකම පුවත්පත්වල ඇල්බර්ට් අයින්ස්ටයින් හඳුන්වලා තියෙන්නේ ශ්‍රීමත් ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. ඇත්තටම අපි මෙච්චර වෙලා කතා කරේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ බුද්ධිමත්කම ගැන, සංකීර්ණ ජීවිත රටාව ගැන. ඒක අපේ වචනයෙන් කියනවා නම් මේ කරුණ ටික අහන ඕනෙම කෙනෙක්ට ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන තීරණය කරන්න පුළුවන්, ෂා ඇල්බර්ට් අයින්ස්ටයින් නම් පට්ට සීරියස් පොරක් නේ කියලා. හැබැයි මේ පට්ට සීරියස් පොර ඇතුලේ කොච්චර විනෝදජනක චරිතයක් ජීවත් වුණාද කියලත් අපිට බලන්න පුළුවන්. ඒ වගේම කොපමණ නම් හොඳ ගුණාංග මොහු තුළ තිබුණද කියලත් අපිට බලන්න පුළුවන්. ඇත්තනම ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ජනාධිපති ධූරයක් දරන්න තරම් වාසනාවක් තිබුණු පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහුට එක් අවස්ථාවකදී ඊශ්‍රායලයේ ජනාධිපති ධූරේ පිරිනමන. හැබැයි ඔහු කොච්චර නිහතමානීද කියනවා නම් ඔහු එම අවස්ථාවේ මෙම ජනාධිපති ධූරේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තරම ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වම අපි දන්නේ ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කියලානේ. හැබැයි ඔබ දැනගෙන හිටියද ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ දක්ෂ කර්තෘවරයෙක් කියලා? ඔන්න ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන විස්තර හොයන කෙනෙක්ට, ඒ වගේම භෞතික විද්‍යාව හදාරන කෙනෙක්ට උනත් කියවන්න පුළුවන් බොහෝ පොත් ප්‍රමාණයක් ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් රචනා කරලා තියෙනවා. විශේෂ සාපේක්ෂතාවාදය, සාපේක්ෂතාවාදය, ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය සාපේක්ෂතාවාදය, එතුමා අතින් ලියවුණු පොත්, ඊට අමතරව බ්‍රවුනියානු ව්‍යාපාරයේ න්‍යාය පිළිබඳ විමර්ශනය, භෞතික විද්‍යාවේ පරිණාමය කියන ග්‍රන්ථ පවා රචනා කරලා තියෙන්නේ. ඇත්තරම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සීරියස් ජීවිත කතාවෙන් චුට්ටක් එළියට ඇවිල්ලා ඔහු දෙස බැලුවොත් එහෙම ඔහුගේ දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි සංගීතය. ඒ තරමටම ඇල්බර්ට් අයින්ස්ටයින් සංගීතයත් එක්ක බැඳිලා ඉඳලා තියෙනවා. දැඩි ඇල්මක්, දැඩි ආදරයක් සංගීතයට, ඒ වගේම විශේෂයෙන්ම වයලීනයට ඔහු කෙරෙහි තිබිලා තියෙනවා. ඔබ දැන හිටියද ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ කොතරම් හාස්‍යපිරි ජීවිතයකට හිමිකම් කියපු කෙනෙක්ද කියලා? ඔහුගේ පාසල් කාලයේදී ඔහු ඉතාමත් දඟ චරිතයක්, ඒ වගේම විනෝදකාමී චරිතයක්. ඇත්තරම ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන කතා කරනකොට පාසල් කාලය තුළ අපේ වචනෙන් කියනවා නම් ඔහු පට්ට පොරක්. මොහුගේ පාසල් කාලයේදී මොහු ඉතාමත් දඟ චරිතයක් කියලා තමයි ආරංචි වෙන්නේ. මොකද කියනවා නම් උගන්නන වෙලාවේදී ඇල්බර්ට් අයින්ස්ටයින්
බොහෝමයක් වෙලාවට පන්තියෙන් පිට තමයි ඉඳලා තියෙන්නේ. පන්තියේ ඇතුළේ හිටපු වෙලාවල් බොහෝම අඩුයිලු. මේකට හේතුව තමයි ඔහු නිරන්තරයෙන්ම තමන්ගේ ගුරුවරුත් එක්ක රණ්ඩුවට යෑම. එක් දවසක් පාසලේදී අවුරුදු 15ක් විතර වයස තියෙන කාලේ අපේ පුංචි අයින්ස්ටයින් ගුරුවරයෙක් දුන්නු අවවාදයක් පිළිගන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ගුරුතුමාට හොඳටම තරහ ගිහිල්ලා ඔහුව පන්තියෙන් එළියටත් දාලා තියෙනවා. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ වගේ නම් නෙවෙයි. හදිස්සියේවත් පුංචි ඇල්බර්ට් අයින්ස්ටයින්ට උගන්වන ගුරුවරයාගේ දේශනය කම්මැලි නීරස එකක් වගේ දැනුණොත් එහෙම ඔහු එවෙලෙම නැගිටලා ඔහුගේ ගුරුවරයාට හෝ ගුරුවරියට කියනවලු, ඔබේ පාඩම ඔබේ දේශනය හරිම නීරසයි කියලා. ඇත්තටම හිතනව නේද? ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ පුංචි කාලේ ඉඳලම මහ පුදුම කෙනෙක්. අයින්ස්ටයින් හැම වෙලේම පුදුම අදහස් තිබුණු කෙනෙක්. ඒ වගේ එක අවස්ථාවක් තමයි ඔහුගේ දුරකථන අංකය ඔහු පොතක ලියා ගන්න අවස්ථාව. ඔහු කෙනෙක්ගේ දුරකථන අංකයක් ඔහුගේ පොතේ ලියා ගන්නවා. මේ වෙලාවේ එතන ඉන්න මිනිස්සෙක් අහනවා, "ඇයි ඔබ ඔය දුරකථන අංකය පොතේ ලියාගත්තේ? දන්නවද ඇල්බර්ට් අයින්ස්ටයින් ඒකට දුන්නු උත්තරේ මොකද්ද කියලා?" අන්න ඒ වෙලාවේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා, "මට පොතක පහසුවෙන් ලබාගත හැකි යමක් මම මොකටද කටපාඩම් කරන්නේ කියලා." ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවද අයින්ස්ටයින් කවදාවත් මේස් පළඳින්නේ නැහැ කියලා? ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයට පවා ගියේ මේස් පළඳින්නේ නැතුව. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලයේ තමන්ගේ යාළුව ඉස්සරහා බොහෝ අවස්ථාවල විහිළුවකට ලක්වෙන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඔහු එකෙන් සැලුනේ නැහැ. ඔහු දුන්න එකට ඇත්තරම කදිම පිළිතුරක්. දන්නවද ඒ මොකන්ද කියලා? ඔහු මෙන්න මෙහෙම කියනවා, "මම මේස් වලට කැමතියි. නමුත් ඒව හරිම කම්මැලි. සෑම දවසකම මම මගේ මේස් මගේ ඇඳුම් වලට සියුම් ආකාරයකින් හෝ ගැළපීමට උත්සාහ කරනවා. නමුත් ඇත්තටම මේවා කණ්ඩාන ඇඳීම් තරම්ම මාව කවදාවත් සතුටු කරවන්නේ නැහැ." අන්න ඒක තමයි ඔහුගේ පිළිතුර බවට පත් වෙන්නේ. අපි ගෙවල් වල ඉන්නකොට අපි අපේ කාමරේ අස්කරේ නැත්නම්, විශේෂයෙන්ම මේසේ අස්කරේ නැත්නම් අපේ අම්මලා අපිට කොච්චරනම් බනිනවද? හැබැයි දන්නවද ඇල්බර්ට් අයින්ස්ටයින්ට තිබ්බ මේසේ කොයි වගේද කියලා? ඔහු මිය ගිය දවසේ ඔහුගේ මේසේ මත ගත්ත සුප්‍රසිද්ධ ඡායාරූපයක දැක්වෙන්නේ පොත් රාක්ක, සටහන් පොත්, සංගරා, පයිප්පයක් සහ දුම්කොළ ටින් එකක්. ඒ වගේම ඒ හැම දෙයකින්ම ඔහුගේ මේසය හොඳටම හැඩි වෙලා තිබ්බේ. ඔහුගේ මේ අවුල් මේසය ගැන ඔහු දවසක් මෙහෙම කියනවා, "අවුල් සහගත මේසයක් කියන්නේ අවුල් සහගත මනසක ලකුණු නම් එතකොට හිස් මේසයක් කියන්නේ මොකද්ද?" අන්න එහෙමයි ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගේ අවුල් සහගත මේසය ගැන කිව්වේ. ඇත්තරම පුදුමයි නේද? අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ඇල්බර්ට් අයින්ස්ටයින් අති දක්ෂ විද්‍යාඥයෙක් නිකන් නෙවෙයි, භෞතික විද්‍යාඥයෙක්. හැබැයි ඔහුගේ මේ ජීවිත කතාව තුළ සැඟවිලා තියෙන මේ රසබර කතා ඔබ කවදා හරි දවසක අහලා තිබුණද? ඔහුගේ අමුතු අදහස් ගැන අපි මෙපමණක් වෙලා කතා කරේ. දන්නවද මොහුගේ විවාහය පවා දෙදරා යන්න මේ අමුතු අදහස් හේතුවක් වුණා කියලා? ඇත්තරම ඒක නම් හරිම අමුතුයි. ඔහුගේ බිරිඳ, ඒ කියන්නේ මයිල්වා මේරි හට විවාහයෙන් පසු ඇල්බර්ට් අයින්ස්ටයින් නීති ලැයිස්තුවක් දීලා තියෙනවා. දන්නවද ඒ නීති ලැයිස්තුවේ තිබුණේ මොනවද කියලා? ඒ නීති ලැයිස්තුවෙන් ඔහු ඉල්ලා සිටියේ ඔහුගේ බිරිඳ ඔහුගේ සේවිකාවක් විය යුතු බව. නමුත් ඔහුගෙන් කිසිදු සෙනෙහසක් එහෙමත් නැත්නම් අවධානයක්
බලාපොරොත්තු නොවිය යුතු බව මයිල්වා මේරිට මේ නීති ලැයිස්තුව යම් තාක් දුරකට දරාගෙන සිටීමට හැකියාව තිබුණත් පසු කාලීනව ඔහුගෙන් මෙන්න මේ හේතුව නිසා ඇය වෙන් වෙනවා එහෙම බැලුවොත් අපිට මෙහෙම කියන්නත් පුළුවන් ඇල්බර්ට් අයින්ස්ටයින් කොපමණ දක්ෂයෙක් වුණත් තමන්ගේ ජීවිතේ යම් තැන්වලදී ඔහු පරාජිතේ ඔහු මේ ගත කරපු ජීවිතේ තවත් රසබර කතා ගොඩක් තියෙනවා ඒ වගේම අපේ ජීවිතේට අපිට ගන්න පුළුවන් ආදර්ශත් ගොඩක් තියෙනවා දන්නවද ඔහුට අවුරුදු 3ක් 4ක් පමණ වෙනතුරුම ඔහු කතා කිරීමට සිතලවත් නැහැ ඔහු පළමුවෙන්ම කතා කරලා තියෙන්නේ රාත්‍රී ආහාර වේලක් වෙලාවකදී ඒ වෙලාවේදී ඔහුට ලැබුණු සුප් එක අධික ලෙස රත් වූ බව පැවසීමට තමයි ඔහු කතා කරලා තියෙන්නේ මේ වෙලාවේදී ඔහුගේ වැඩිහිටිය ඔහුගෙන් අහලා තියෙනවා මීට පෙර එකම වචනයක්වත් කතා කරේ නැත්තේ ඇයි කියලා අන්න ඒ වෙලාවේදී ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මම මෙපමණ කල් කතා කරේ නැත්තේ මේ දක්වා සියල්ල පිළිවෙලට තිබුණු හින්දා කියලා හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් මෙතනින් නැවතුනේ නැහැ ඔහුට අවුරුදු 9ක් විතර වෙනකනොත් ඔහු කතා කිරීමට පෙර තමට පැවසීමට අවශ්‍ය දේ ගැන බොහෝසේ සිතා බලා තිබෙනවා. ඔහු තම වාක්‍ය නිවැරදි වනතෙක් ඔහුගේ හිසෙහි හෝ හුස්ම යටින් පුහුණු කිරීමක් සිදු කරලා තියෙනවා. ඉතින් අපි කවුරුත් ආසයිනේ රස කතා අහන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන කියවෙන ඇත්තටම විහිළු සහගත කතා තව බොහොමයක් තියෙනවා. අපි තව ටිකක් කතා කරමු. අයින්ස්ටයින් කියන්නේ කවදාවත් තමන්ගේ ඇඳුම් ගැන කිසිම ඌමනාවක් කරපු පුද්ගලයෙක් නෙවෙයි. ඔහු නිරන්තරයෙන්ම භාවිතා කරේ පොඩි වූ දුරු වර්ණ ඇඳුම්. ඔන්න මේ විදිහට දවසක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්ති වෙන වෙලාවේ බිරිඳ ඔහු ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. "මේ පොඩ්ඩක් හොඳට අඳින්නකෝ." අන්න ඒ වෙලාවේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා "මොකටද? මම කියලා හැමෝම එතන දන්නවනේ." ඔන්න ඕක තමයි අයින්ස්ටයින්ගේ උත්තරේ උනේ. ඉතින් අන්න ඒ වෙලාවේ බිනිඳ කර බාගෙන යන්න ගියාලු. හැබැයි තවත් දවසක අයින්ස්ටයින් දේශනයක් කරන්න යන්න සූදානම් වෙන වෙලාවේ බිනිඳ ආයෙමත් ළඟට ඇවිල්ලා "මේ අහන්නකෝ. අදවත් පොඩ්ඩක් ලස්සන්ට ගියොත් නරකයිද?" කියලා ඇහුවලු. අන්න එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මෙහෙම කියනවලු. "ඒ මොකටද? එතන ඉන්න කවුරුවත් මාව දන්නවෑ." අන්න එහෙමයි අයින්ස්ටයින් ඒ වෙලාවේ තම බිරිඳගේ කට වැහුවේ. මම මුලදිමත් මතක් කරානේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ සාපේක්ෂතාවාදය ගැන කතා කරනකොට එහි හිටපු පුරෝගාමියෙක් කියලා. ඉතින් ඔහුගෙන් එක් අවස්ථාවකදී සාපේක්ෂතාවාදය පැහැදිලි කරලා දෙන විදිහට ඉල්ලීමක් එනවා. ඔහු ඒ වෙලාවේ සාපේක්ෂතාවය පැහැදිලි කරේ මෙන්න මෙහෙම. "ගිනි දැල්ලූ උඳුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. එතකොට ඒක ඔබට පැයක් වගේ දැනේවි. ඒ වගේම ලස්සන කෙල්ලෙක් එක්ක ඔබ පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක ඔබට මිනිත්තුවක් වගේ දැනේවි." ඔන්න ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙමයි ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉගැන්නුවේ. ඒ වෙලාවේ ඔහු කියනවා, "එහෙනම් ඕගොල්ලෝ උඳුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න." ඒ තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. ඔබ දන්නවද ඇල්බර්ට් අයින්ස්ටයින්ට අමතක වීමේ රෝගයක් තිබ්බා කියලා? "හෝ, මන් දන්නවා. ඔබ දැන් පුදුම වෙනවා. කොහොමද ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයාට අමතක වීමේ ලෙඩක් තියෙන්නේ. හැබැයි ඒක තමයි ඇත්ත." ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියත් වැඩ කරලා තියෙනවා. මෙහෙම සේවය කරන කාලේ දවස අවසානයේ ගෙදර යාමට ඔහු කැබ් රථයකට නගිනවා. නමුත් ඔහුට ගෙදරට යන්න ඕනි මාර්ගය මොකද්ද කියලා පොඩ්ඩක්වත් මතක තිබ්බේ නැල්ලු. මේ වෙලාවේ කැප් රථ රියදුරාවත් ඔහු හඳුනගෙන නැහැ. ඉතින් අයින්ස්ටයින් රියදුරාගෙන් අහනවා, "ඔබ අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද?" කියලා. ඒ වෙලාවේ රියදුරා ඇහුවලු,
කවුද එහෙනම් දන්නේ මොකද මිනිහව හම්බ වෙන්න ඕනේද මම තමයි අයින්ස්ටයින් මාව එහෙට ගිහින් දාන්න අන්න එහෙමයි රීතුරාට කියලා තමන්ගේ ගෙදරට යන පාර අමතකුණු වෙලාවේ අයින්ස්ටයින් ගෙදර ගියේ තවත් දවසකදී ඔන්න අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවා මේ වෙලාවේ ටිකට් පරීක්ෂක ටිකට් බලන ගමන් ඔහු ඉන්න අසන දෙසට එනවා ඔන්න ඉතින් අයින්ස්ටයින්ගේ වාරයත් ආවල් ටිකට් පරීක්ෂකතුමා ටිකට් පත විමසන වෙලාවේ අයින්ස්ටයින් සාක්කුවට අත දමා බැලුවේ ටිකට් එක සොයාගන්න නමුත් ඔහුට ඒ ටිකට් එක නම් හොයාගන්න බැරි වුණාලු පලිසන් සාක්කුවල ගමන් මල්ලෙත් බැලුවලු ඒත් ටිකට් එක නම් තිබිලා නැහැ ඔහු හැමතැනම ටිකට් එක හොයනවා කියලා දැකපු ටිකට් පරීක්ෂක අයින්ස්ටයින් මහත්මයෝ කමක් නැහැ ටිකට් නැති වුණාට ඔයා කවුද කියලා අපි හැමෝම දන්නවනේ ඒ හින්දා කමක් නැහැ කියලා යන්න ගියාලු ඒත් ඊට පස්සේ ටිකට් පරීක්ෂකවරයා ටික දුරක් ගිහිල්ලා හැරිලා බලනකොට අනේ තාමත් අයින්ස්ටයින් දුම්රියේ දන ගාමින් සීට් යට තව ටිකට් එක සොයනවලු ඒ වෙලාවේ වහාම අයින්ස්ටයින් ගාවට දුවගෙන ආපු මේ ටිකට් පරීක්ෂකවරයා අයියෝ අයින්ස්ටයින් මහත්මයෝ මම කිව්වනේ ටිකට් ඕනේ නැහැ කියලා ඔහෙවනු දන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ඔන්නෝක අල්ලලා දාන්න එහෙම කියලා කිව්වලු අයින්ස්ටයින් ඔහු දිස බලලා අන්න ඒ වෙලාවේ හරි හරි මමත් දන්නවා මම කවුද කියලා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම දන්නේ නැහැ මම කොහෙද යන්නේ ඒකයි මේ ටිකට් එක හොයන්නේ අන්න එහෙමයි අයින්ස්ටයින්ගේ මතකය ඉතින් මෙපමණක් ඉතාමත් දක්ෂ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් වුණු ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝක ස්වභාව ධර්මයට යටත්ව 1995 වර්ෂයේදී අප්‍රේල් 18 වෙනිදා මෙලොවින් සමු ගන්නවා. නමුත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ කියා නිම කළ නොහැකි තරම් වූ බුද්ධිමත්භාවයට හේතුපාදක වුණු ඔහුගේ මොළය වඩාත් මෑතකදී කුඩා කොටස් 46ක් වශයෙන් ෆිලඩෙල්ෆියාහි මෙට කෞතුකාගාරයේ විසින් අත්පත් කරගෙන තියෙනවා. 2013දී කෞතුකාගාරයේ ස්ථිර ගැලරි තුර මොළේ කොටස් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මෙම ප්‍රදර්ශනයේදී අයින්ස්ටයින්ගේ මොළයේ තුනී පෙති අන්වීක්ෂීය විනිවිදක මත සවිකර තිබිලා තියෙනවා. ඉතින් අත සිහිනගෙන සිකුරාදාව තුලින් මම ඔබත් එක්ක කතා කරේ ලෝකේ හිටපු ඉතාමත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වුණු ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන. මම හිතනවා ලොකු දැනුමක් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න ඇති කියලා. දැනුම විතරක් නෙවෙයි ඔබේ ජීවිතයට එකතු කරගන්න එකදු හෝ දෙයක් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ජීවිතය තුළ තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ හිතුවනම් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ එක ගුණයක් හරි මම අද ඉඳන් ප්‍රගුණ කරනවා කියලා. ඒ වගේම මේ පමණක් වෙලා ඔබත් එක්ක බෙදාගත්තු මේ දැනුමෙන් එකදු වචනයක් හෝ ඔබේ මොළයටත් තැම්පත් වුණා නම් ඇත්තරම මම සාර්ථකයි. මම විතරක් නෙවෙයි අපි සාර්ථකයි. ඉතින් අද සිහිනගෙන සිකුරාදාව තුළින් ඔබ හමුවට පැමිණි මම සුදීපා තිසරි. මේක AMMC අපේ වැඩක්. ඉතින් ඊළඟ සතියේත් සිහිනගෙන සිකුරාදාවෙන් ඔබත් සමග දැනුම් සම්භාරයක් බෙදා හදා ගැනීමේ බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා. ලබන සතියේ හමු වෙනකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න ඕනේ.